පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා මේ ප්‍රශ්න විසඳගන්න මේ විදිහට කතා කරද්දී පාර්ලිමේන්තුව පසුගිය අවුරුදු ගාණක් පුරා ක්‍රියාත්මක කරපු ප්‍රධාන වැඩපිළිවෙලක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම. ඒ සඳහා වෙච්ච ක්‍රියාවලියට මොකද වුනේ? අද ද්‍රවිඩ ජාතික සන්ධානයේ සූදානම් වෙනවා එළමෙන පාර්ලිමේන්තු සතිය මේ පිළිබඳව ප්‍රශ්න කරන්න. අපි ඒ නිසා හිතුවා පසු විපරමක් කරලා බලන්න ඇත්තටම මේකට මොකද වුනේ? මේ ක්‍රියාවලිය අවශ්‍ය වුනේ ඇයි? මාත් සමග සිටිනවා අශෝක ඩයස් මාධ්‍යවේදියා. අශෝක මහත්මයා, ඇයි අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක අවශ්‍යතාව ආවේ? මොකක්ද මේකේ පසුබිම? අපි දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1977 දී සම්මත වුණේ. අවුරුදු 40ක විතර කාලයක් ගත වුණාට පස්සේ. එතකොට මේකෙදී මේ කාලය තුළ රටේ අවශ්‍යතාවයන් අභිලාෂයන් වෙනස් වෙලා එතකොට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීම අවශ්‍යතාවයක් හැටියට විවිධ මට්ටම්වල සාකච්ඡා වෙලා අවසානයේදී රටක් හැටියට අපි එකඟ වුණා මේක කරන්න ඕන කියලා පහුගිය ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත්. අන්න ඒකත් එක්කනේ අමරශ්‍රී අපි එන්නේ. දැන් අපි මේක සංශෝධනය කරගන්න ඕන, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන කියන තැනට. ඊට කලින් අපි 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා පරිච්ඡින්න කළා, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදාගත්තා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන අතරමැද කාලේ පවත්වගෙන යන්න ඒ තරමට අපි හිතුවා. ඒ කියන්නේ අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. මේ සංශෝධන වලින් බැහැ අපිට මේක ඉවර කරගන්න, මේ ගොඩ දාන්න. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන්ම හදනවා කියන තැනට අපි ගියා. දැන් ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් අපි දන්නවා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වුණා. පහුගිය 2016 අප්‍රේල් මාර්තු මාසයේ වෙනකොට මේ යෝජනාව ඇවිල්ලා මේ වෙනකොට මුළු රට පුරාම අදහස් විමසමින් ගිහිල්ලා එහෙම තත්ත්වයක් තියෙද්දි මේ පාර්ලිමේන්තු ක්‍රියාවලියේ මේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොකක්ද මෙතන වුනේ? ඔව්, 2016 මැයි මාසෙදී මේ ක්‍රියාවලිය පටන් ගන්නවා. මේක පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වෙන කාරණයක් විතරක් නෙමෙයි, රටටම බලපාන කාරණයක්. ඒ නිසා පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටත් මේ සංවාදය ගොඩ නැගෙනවා. ඒ සඳහා මුළු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු එකතු වෙලා ඔවුන් කණ්ඩායමක් හැටියට කමිටුවක් හැටියට ක්‍රියා කරන අතරම ඒ අය අතරින් තෝරාගත් අය විශේෂ ශීර්ෂයන් යටතේ මේ පිළිබඳව කරුණු හොයන්න කමිටු හැටියට ක්‍රියා කරනවා. ඊට අමතරව රටේ ජනතාවගෙන් අදහස් ගන්න වෙනම කමිටුවක් පත් කරගන්නවා. ලාලු ජනායක මහත්මයාගේ කමිටුව. අන්න හරි, ලාලු ජනායක කමිටුව. දිස්ත්‍රික්ක 25 ආවරණය පරිදි ඔවුන් ගියා. ඔවුන් රට වටේ ගිහිල්ලා කරුණු ගේනවා. ගෙනල්ලා මේක සභාව, ඒ කියන්නේ මේක ජනතාවට ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කිරීම තුළ ලොකු සංවාදයක් කරනවා, පුපුරා යෑමක් කරනවා. මේක තිබිච්ච කරුණු, ඒ කියන්නේ මේ පදනම් වාර්තාව සම්බන්ධයෙන්ුත් මහ විශාල ජනමතයක් සංවාදයක් රටේ ගොඩ නැගෙනවා. දැන් අර අනුකමිටු 6කට මේ වාර්තා බෙදන්න දුන්නානේ. දැන් මේ අනුකමිටු 6ේ වාර්තාත් එක්කත් මේ වගේ සංවාදයක් ඇති වෙනව නේද? ඔව්. දැන් ඒ කමිටු වාර්තා සභාගත වෙච්ච ගමම්ම ලොකු සංවාදයක්, මහ විශාල කතිකාවක් ගොඩ නැගෙනවා. හෙඩ්ලයින් සංවාදයක්. හැබැයි මේක එතනින් ඉස්සරහට යන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ මල් වෙඩි වගේ පත්තු වෙලා එතනින් නවතිනවා, වැටෙනවා. එතනින් එහාට මහ ලොකු සංවාදයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ල ගොඩනැගීම දක්වා විකාශය වෙන්නේ නැහැ. දැන් ජයම්පති වික්‍රමත් ආචාර්ය ජයම්පති වික්‍රමත් මහත්මයාත් ඒ වගේ මේ සුමන්දිරණ මහත්මයා. දැන් සුමන්දිරණ මහත්මයා තමයි කියන්නේ දැන් ඉදිරියේදී මේ ප්‍රශ්න කිරීම කරනවා කියලා පාර්ලිමේන්තුවේ. ඔවුන් දෙතර තමයි අමරශ්‍රී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක සඳහා පත් කරපු කළමනාකරණ කමිටුව, මේ ව්‍යවස්ථා සම්පාදන කළමනාකරණ කමිටුවේ සම සභාපතිවරුන් ජයම්පති වික්‍රමරත්න මහත්මයා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ එම්.ඒ. සුමන්දිරණ මහත්මයා. ඊළඟට මේ කමිටුවට අයිති වෙනවා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නිල් ඉදවල මහත්මයා, ඒ වගේමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග කාලයක් විපක්ෂ නායක තනතුර එතුමා වැඩ කරන කාලේ කිට්ටුවෙන් වැඩ කරපු අබ්දුල් නවුසර් රහුමාන් මහත්මයා, ඔහු සභානායකවරයාගේ ලේකම් හැටියට මේ කමිටුවට එනවා. ඊළඟට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ජනාධිපති නීතිඥ බිම්බා තිලකරත්න මහත්මිය මේ කමිටුවේ සමාජිකාවක් හැටියට ඉන්නවා. මේ වගේ කමිටු ගණනාවක් පත් කරනවා. දැන් මේකට යටින් ඊට පස්සේ පත් කරන අර විශේෂඥ මණ්ඩලයක්, ඒ කියන්නේ ආචාර්ය මහාචාර්යවරු ඉන්න විශේෂඥ මණ්ඩලය. දැන් මේ විශේෂඥ මණ්ඩලයේ ආයි වාර්තාවකුත් හදනවා, ඔවුන්ගේ කෙටුම් පතක් හදනවා. මේකේ අර අස්සම් ප්‍රශ්න එහෙම ගොඩක් ඉනවනේ. හරියට හරි. ඔව්. ඇයි ඒ ක්‍රියාවලිය එතන අවුල් සහගත වෙන්නේ? මොකක්ද ඒක? මම හිතන්නේ මෙන්න මෙතන තමයි මේ තීරණාත්මක තැන එන්නේ. දැන් අපි රටක් හැටියට අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරගනිද්දී අපිට මේක තනියෙන් කරන්න බැරිද? අපි මේක තනියෙන් කළ යුතු කාර්යයක් නොවේද? දැන් අපි උජාරුවෙන් පහුගිය දවස්වල කිව්වා මේ ජලාශ අපි හැදුවේ තනියෙන් කියලා. ඒ කියන්නේ මේ මෑත කාලේ අපි ගොඩනගපු ජලාශ අපේ සල්ලි වලින් හැදුවේ. හැබැයි එහෙම වෙලා තියෙද්දිත් අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයට විශේෂඥ කමිටුවලට වෙන අයගේ ආධාර ගන්නවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් යයි කියලා අපි ආධාර ගන්න. අපිට තනියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න දැනුම නැද්ද? මුදල් නැද්ද? දැන් මේ මගේ ගාව තියෙන මේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙහි මේ මේ වැඩසටහන හරහා මේ ව්‍යාපෘතිය සඳහා වැටුප් ගෙවපු වැටුප් පතක් තමයි මේ කොන්ත්‍රාත් අත්සන් කරපු කොන්ත්‍රාත් ලේඛනය. එතකොට දැන් මේ ආණ්ඩුක්‍රම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වැඩ කරන කාර්ය මේ ලේකම් කාර්යාලයක් පිහිටුවා. මේ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුගේ කොන්ත්‍රාත් ගිවිසුම මෙහි ලංකාවේ නියෝජිතවරයෙකුගේ අස්සන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒ වගේම තවත් නියෝජිතවරයෙකුගේ දෙදෙනාගේ අස්සන් සහිතව තමයි මේ ගිවිසුම අස්සන් කළා තියෙන්නේ. එතකොට දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න තව ආයතනයක තවත් කොහේවත් පරිබාහිර ආයතනයක කෙනෙක් මේ ආකාරයෙන් වැටුප් ගෙවෙමින් සේවකයන් නිදවීම කොයිතරම් දුරට උචිතද? දැන් මෙතන තමයි කාර්යය තියෙන්නේ. මෙතන තමයි ගැඹුර තියෙන්නේ. මොකද අපේ රටේ අපිට ජනතාවට අතහරින්න බැරි පරමාධිපත්‍ය අයිතියක් තමයි අපේ ජනතාවට තියෙන්නේ. රට ආණ්ඩු කරවන්න ජනතාවට තියෙන අයිතිය තමන්ගේ නියෝජිතයින් තුළින් ඒක කරන ඒ කටයුත්ත කරන උපරිම ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලේඛනය හදද්දී අපේ ස්වාධීනත්වය අපි ගැඹුරින් රැකගත යුතුයි. ඒක කිසිසේත්ම ඒකට මම හිතන්නේ කොන්දේසි විරහිතව රටක් හැටියට මහජනතාව හැටියට අපි පෙනී ඉන්න ඕන මෙවැනි දෙයක් කරන්න ඕන අපේ දැනුමෙන් අපේ හයියෙන්. දැන් ඔබතුමා හිතනවද දැන් අපි හිතමු දැන් මේ ආයතනය කියලා මේ ආයතනය ඇතුළට අපි හා සමාන තවත් ආයතනික ව්‍යවස්ථාවක් ඇතුළේ වැඩ කරන කෙනෙක් වැටුප් ලැබෙමින් මෙහි ඇවිල්ලා ඉන්නවා. ඒක කොච්චර දුරට ගැලපෙනවද? ඒ වගේ තත්ත්වයක් නේද මේ තියෙන්නේ? ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් වුණාම කවුරු වෙනුවෙන් කවුද වැඩ කරන්න කියලා අන්තිමට දන්නේ නැහැ. දැන් මේ ක්‍රියාවලිය දැන් අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම දැන් ජයන්ත වික්‍රමරත්න මහත්මයාත් ඒ වගේම අනිත් පැත්තෙන් සුමන්දිරන් මහත්මයාත් සහ මේ විශේෂඥ මණ්ඩලයත් අතර යම් විදිහක ඇතිවෙච්ච ගැටුමක් මේ ක්‍රියාවලිය එන හිටින්න හේතු වුණා කියලා මේ අභ්‍යන්තර සාකච්ඡාවක් තියෙනවා. මේ තැන් තැන්වල මේ වාර්තා වෙන කාරණා. දැන් එවැනි තත්ත්වයක් ඔබ දකින්නේ කොහොමද? මේ වගේ තත්ත්වයක් ඇතිවීම මෙතන නිහාට මේ දැන් මේ මොවුන් තමයි සම්බන්ධීකාරකින්. ඕන් යම් විදිහක තමන්ගේ මතවාදය තුළ මේක දක්කගෙන යෑමට උත්සාහ කිරීමක් කරාම මේක බිඳ වැටුණා වෙන්න බැරිද? දැන් ඒක තමයි මේකේ තියෙන කාරණේ. අවසානයේ දැන් 2019 ජනවාරි 11 වෙනිදා ඉඳන් මේ කමිටුව රැස්සලා නැහැ. අන්තිමට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපිට බෙරේ පළුවකුත් නැහැ. දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මැදිහත් වෙච්ච ජයන්ත වික්‍රමරත්න මහත්මයා මෙතන සම්බන්ධීකාරකයෙක් විදිහට ඉන්නවා. ඒ වගේම මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේම හදන්න සෑහෙන කැප මේ දායකත්වයක් දුන්න සුමන්දිරන් මහත්මයාත් ඉන්නවා. දැන් ඒ දෙන්න එකතු වෙලා හදපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අද ඔවුන් සහ ඒ පාර්ශ්ව දක්වන අදහසත් එක්ක මේ ක්‍රියාවලිය දිහා ආපහු හැරුණාම ඔබ මොකද්ද දකින්නේ? මේ ක්‍රියාවලිය තුළ අපේ ඉලක්ක වෙච්ච අභිලාෂයන්ට අපිට යන්න බැරි වෙලා තියෙනවා. අපිට ගමන් කරන්න බැරි වෙලා තියෙනවා. අපිට වුණේ 18 වෙනුවට 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනල්ලා තවත් සංකූලතාවයක් ඇති කර ගැනීම විතරයි. දැන් ඒක ජයන්තපති වික්‍රමරත්න මහත්තයත් කියනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ ඒ අපි ගිය ගමනේ ගැටලුවක් තියෙනවා කියලා ජනාධිපතිතුමත් කියනවා. හොඳයි. අපි මතු කරන්න හැදුවේ මේ ගැඹුරු සංවාදයේ කතා නොවන කාරණා කීපයක් පිළිබඳව අශෝක ඩෑස් මහත්මයා බොහොම ස්තුතියි. මාධ්‍යවේදියෙක් විදිහට මේ කාර්ය විශ්ලේෂණය කරන්න පැමිණට ඒ අතරේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ සංවාදයේ මෙතනින් අතර වෙලා නැහැ. අද දවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවල ප්‍රවෘත්ති මවන කාරණයක් බවට ඒපත් වෙලා තියෙනවා. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන විශාල අර්බුදයක්. 43-1 වගන්තිය ගත්තොත් ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස්ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවද අමාත්‍යංශ සංඛ්‍යාවද ඒ අමාත්‍යවරයන්ට පවරන විශේෂ සහ කාර්යද නිශ්චය කළ යුතුය කළ යුත්තේ. දැන් ඉන් කන්සල්ටේෂන් කියන එක තමයි මෙතනදී දාලා තියෙන්නේ. ඒතකොට ඉන් කන්සල්ටේෂන් කියන්නේ මොකක්ද? බැඳීමක් නැහැ. අහන්න විතරක් පුළුවන්. ඊළඟට 43-2 කියනවා ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඇඩ්වයිස් ඔන්න ඇඩ්වයිස් උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අතුරින් අමාත්‍යයන් පත් කළ යුත්තේ. එක පැත්තකින් තියෙනවා ඉන් කන්සල්ටේෂන්, අනිත් පැත්තෙන් තියෙනවා ඔන්න ඇඩ්වයිස්, අනිත් පැත්තෙන් තියෙනවා ඉන් කොන්කරන්ස් කියන. එතකොට මේ තුනේම තේරුම ගත්තම අගමැතිට කියන්න ඕනේද මේවා කරන්න නැද්ද කියන එක ගැන අඳුරු තත්ත්වයක් තියෙනවා. ව්‍යාකූලයි. ඉතින් එතකොට මම අහන්නේ මොකටද මේ වගේ තත්ත්වයක් ඇති කරේ? මේවා හදපු අය ඇවිල්ලා කරුණාකරලා අපිට කියලා දෙන්න. පාර්ලිමේන්තු විසිරීම ගැන ගත්තොත් 32-3 වගන්තිය 90 විසිරුවා හැරීම තිබෙනවා. ඒක 70 වගන්තිය
වෙනත් විදිහකට අතුලත් කළා තියෙනවා. ඉතින් එතකොට මේ දෙක පැටලවීම තුළ තමයි අද මේ අර්බුදය මැයි මාසයේ 21 වෙනිදා නම් 19 වෙනි ආණ්ඩුක්‍රම සභාව සංශෝධනයේ සම්මත කළේ. ඒ සම්මත කරපු දවසේට පහුවෙනි දිනක කතානායකවරයා මේකට අස්සන්තප්පු දිනේ ඉඳලා මේක බලාත්මකයි කියලා තමයි අපි සාමාන්‍ය දන්නේ ආණ්ඩුක්‍රම සභාව නීති අනුව තියෙන්නේ. මේක කියනවා මේක එතෙන්ටත් එහාට පැනලා නමවන වගන්තියේ විධිවිධානද මේ පනතේ 15 28 29 30 සහ 31 වන වගන්තිවල විධිවිධානද මේ පනත ක්‍රියාත්මක වන දිනයට ඉනික් පිටියව පවත්වන ලබන මහමැතිවරණයට පසුව තමයි ක්‍රියාත්මක විය යුත්තේ කියන්නේ. අගෝස්තු 17 මැතිවරණය තිබ්බේ. අගෝස්තු 17න් පස්සේ මේක ක්‍රියාත්මක වෙතුයි කියලා දාලා තියෙනවා මේ. අගෝස්තු 17න් පස්සේ තමයි ජනාධිපතිවරයාට පස් අවුරුද්දක් එන්නේ. දැන් ඕකට ගියහම මොකද කියන්නේ? සුප්‍රීම කෝර්ටයට ගියහම කියයි ජනාධිපතිතුමා වැඩි කාලයක් ඉල්ලන්න හදනවා. ඕන්න ඒකනම් කරන්න දෙන්නේ නැහැ. මරන්න මැරනවා. එහෙම කරන්න දෙන්නේ නැහැ. කොහොමද එහෙම කරන්න කිව්ගේ අහනවා. ජනාධිපතිතුමාගේ අවුරුදු පහ පටන් ගන්න කලදැයි. මට අර්ධ නිරූපණ දෙන්න බෑ. අර්ධ නිරූපණ දී යුත්තේ ශේෂාධික. ජනාධිපතිතුමාගේ බලය කොහෙද තියෙන්නේ? එතකොට මොකද්ද ඇත්තටම තියෙන බලය මොකද්ද? ජන අගමැතිතුමාට තියෙන බලය මොකද්ද? මේ ගැන කිසිම පැහැදිලි කිරීමක් මේක ඇතුලේ නැහැ. නිශ්චිතව මේ රටේ ජනාධිපතිවරයාට තිබෙන බලතල, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ තිබෙන බලතල, පාර්ලිමේන්තුවේ තිබෙන බලතල, අධිකරණයේ තිබෙන බලතලත් පිළිබඳව යම් ස්ථාවර තේරුම් ගත හැකි ව්‍යවස්ථා සංශෝධනයක් රටට ගේන්න ඕනේ මේ ගන්න. අමෙන්ඩ්මන්ට් එකකට කාලයක් නැහැ නේ. නෑ නෑ මම කියන්නේ නෑ මේක දැන් මේ ඇමෙන්ඩ් කරන්න පුළුවන් කියලා මේක ඇමෙන්ඩ් කරන්න දෙන්නේ නෑ නේ මේ රයිලි කොමසිගේ මාතල මොකද ඒගොල්ලන්ට මේක පටල ගන්න තමයි අවශ්‍යලා තියෙන්නේ. තමන්ගෙම උපදේශකයා ආණ්ඩුක්‍රම සභාව උපදේශකයා තමන්ගෙම බෙල්ල කපනවා නම් තව මොකද කතා කරන්න තියෙන්නේ? රයිලි කොමසිගේ මැතිතුමාට මේ රටේ ජනාධිපතිවරයා වෙන්න මුළු රටේම ඡන්ද ගන්න බෑ. 2015 මෛත්‍රීපාසිසේ ජනාධිපතිතුමා බයිසිකලේ සීට් එකේ රයිලි කොමසිගේ මාතය පොල්ලේ නැගලා ගියේ. හැබැයි එදෙනින් පස්සේ ජනාධිපතිතුමා පොල්ලේ තියලා මේ රයිලි කොමසිගේ මාතය බයිසිකල් සීට් එකට නැග්ගා. ඒක තමයි මේ කරේ. දහනවවන ව්‍යවස්ථා සංශෝධනය සකස් කරන කාල සීමාවේ එවක ඇමති ෆයිසර් මුස්තාපා මහතා නීති විශාරදකයු ලෙස ජනාධිපතිතුමා සමීපයේ උපදෙස්තුන් බව රටම දන්නා කරුණක්. මේ අඩුපාඩු මේ උපදේශකින් එම අවස්ථාවේ දුටුවේ නැද්ද? අවසානයේ සිදුව ඇත්තේ රට කරගෙන යාම පසක තබා අර්බුදයක ගිලි රට පාලනය කරන තත්ත්වයකට පත්වීමයි. උපදේශකින් මේවාට වගකිව යුතු නොවේද? 19 සකස් කිරීමට මූලිකත්වයේ ගත් ඇතැම් අයගේ කියුම් කෙරුම් පසුව ප්‍රසිද්ධ වුණා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සූදානම් කළ අභ්‍යන්තර සාකච්ඡාවකට මේ පිරිස සූදානම් වූ අයුරු මතකද? ඈ ඔව් එවනම් හරියට කියන්නේ එහෙනම් කාමරේ බුක් කරන්න මම දැන් යන්න ඒකටයි ඉතින් ගන්න මේ වයින් ඈ පහට පීපී පහට ඒකට අපිට හයම ඒක ඉවර කරන්න අර දෙරිම ඩ්‍රින්ක් කරන කටේ ඩ්‍රින්ක් කරන හතරම ඩිනර්ස් මා හදන්න රටකරවන ලියවිල්ල සකස් කිරීම වැනි අතිශය වැදගත් කටයුත්තක් මේ තරම් සරලව සලකන්නේ නම් අත්වන ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතුද?